හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඕනෑම තරඟ විභාගයක් විශිෂ්ට විදිහට සමත් වෙන්න නම් ඔයා සූදානම් වෙන්න ඕනේ කොහොමද කියලා තමයි අද අපි මේ වීඩියෝයෙන් ඔයාලත් එක්ක සාකච්ඡා කරන්නේ. පළවෙනි කාරණේ තමයි අපිට ඉතාමත්ම හොඳ පැහැදිලි සැලසුමක් තියෙන්න ඕනේ. ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. දෙවෙනි කාරණේ තමයි දැන් ඔයාට අද දවසේ ඉඳලා අද දිනේ ඉඳලා වෙලලා විභාගයේ පැවැත්වෙන දිනට විභාගයේ පැවැත්වෙන දිනට දින කීයක් දවස් කීයක් තියෙනවද? දවස් ගන්න ඔයා දැනගන්න ඕනේ. ඊළඟ වැදගත් කාරණේ තමයි එක් එක් විෂයන් සඳහා උදාහරණයක් විදිහට ඕ ලෙවල් විභාගයට මුණ දෙනා නම් විෂයන් 9ක්නේ. ඕ ලෙවල් විභාගයට මුණ දෙනා විෂයන් කීයක් තියෙනවද? 9ක් තියෙනවා. මේ එක් එක් විෂයන් සඳහා ඔයාට දින කීයක් වෙන් කරන්න පුළුවන්ද? ඒක තවත් හොඳයි. ඔයා මේක එක් එක් විෂයන් සඳහා පැය කීයක් වෙන් කරන්න පුළුවන්ද? මේ පැය ගන්න වෙන් කරනකොට මතක තියාගන්න, දැන් ඔයාට මේ පැය ගන්න වෙන් කරනකොට ඔයාගේ පැය ගන්න වෙන් කරනට විශේෂයෙන්ම පාසල් යන්න තියෙන කාලය, දැන් ටියුෂන් යන්න තියෙන කාලේ, පන්ති යන්න තියෙන කාලේ, නින්දට ගත කරන කාලේ, මෙව්වා අඩු කරලා සැබෑවටම ඇත්තටම ඔයාට මේ විෂයන් 9 සඳහා දින කීයද, එක් එක් විෂයන් සඳහා දින කීයද ඒ කියලා කියන එක පැයවලින් ගන්න පුළුවන් නම් අන්න ඒක ඉතා වැදගත්. අපි දන්නවා අද දවසේ ඉඳලා මේ විභාගයේ පවත්වන දින දක්වා ඔයාට කොයිතරම් කාලයක් ඒ ඒ විෂයන් වලට තියෙනවද ඔයාගේ අධ්‍යයන කටයුතු සිදු කිරීමට කියලා. ඊළඟට තුන්වෙනි කාරණේ තමයි ඔයා දැනගන්න ඕන ඒ ඒ විෂයන් සඳහා ඔයාට තියෙන ශක්තියින්. ඊළඟට ඒ විෂයන් සම්බන්ධයෙන් ඔයාගේ දුබලතා මොනවද කියලා. ඊළඟ වාට ඒ විෂයන් සම්බන්ධයෙන් අවස්ථාවල් මොනවද? ඊළඟ මොනවහරි තර්ජන තියෙනවද? දැන් ශක්තියින් කියලා කියන්නේ දැන් අපි හිතමු මේක දැන් ඔයා ඕ ලෙවල් විභාගයට මුණ දෙනවා නම් හැම විෂයෙටම දැන් ගණිතයට වෙන්න පුළුවන්. ඔන්න ගණිතයේ සම්බන්ධයෙන් ඔයාට තියෙන ශක්තියින් මොනවද? ඔයා ගණිතයේ මොන මොන මාතෘකාවලට පුළුවන්ද? වීජ ගණිතයේ කොටස් ටික කරලා තියෙනවද? ජ්‍යාමිතියේ කොටස් ටික නේද? ඒව තවත් විශේෂීකරණය කරන්න පුළුවන් නේද? කුලක සම්භාවිතාව, සංඛ්‍යානය, දත්ත නිරූපණයේ සාර්ථකතන ওই විදිහට ඕවාගේ ඔයාට මොනවද තියෙන ශක්තිය? මේවා කොච්චර මට්ටමකට කරලා තියෙනවද? මේ මේකේ කොයිතරම් ප්‍රමාණ 100ට කීයක් මං ඉවර කරලා තියෙනවද? ඒක ඔයාට ශක්තියක්. ඒ විෂය දැනුම කොයිතරම් මට්ටමකට තියෙනවද? ඊළඟ සමහර විෂය කරුණු වල ඔයාට තේරෙන්නේ නැති කොටස් තියෙන්න පුළුවන්. මෙන්න මේ මේ කොටස් වලට අහුවෙලා නැහැ. අන්න ඒවා ඔයාගේ දුර්වලතානේ, දුබලතා. ඊළඟ අවස්ථාවල් කියලා කියන්නේ දැන් ඔයාට මොනවද තියෙන අවස්ථාවල්? පාසලේදී අධ්‍යයන කටයුතු කරන්න පුළුවන්, ටියුෂන් ක්ලාසස් වලට යන නම් එව්වට. ඊළඟ විශේෂයෙන් ඔයාට අඩුම තරමේ මෙන්ටෝස්ලා කියලා කියන නැත්නම් ඔයාට උපදේශකීන් අඩුම ගන්න එක විෂයකට දෙන්නෙක්වත් ඉන්න ඕනේ. ඊළඟ බඩීස්ලා කියලා කියනවා. බඩීස්ලා කියන්නේ කවුද? ඒ කියලා කියන්නේ ඔයාගේ සම මට්ටමේ ඉන්න වයසින් ඉන්න යහළුවෝ. මේ විෂය පිළිබඳ දැනුම ඔයාට වඩා චුට්ටක් හරි වැඩියෙන් දැනුම තියෙන යහළු අඩු ගානේ දෙන්නෙක්වත් ඉන්න ඕනේ. උපරිම හතරක්. ගොඩක් කට්ටි ඉඳලා හරියන්නේ නැහැ. දැන් මෙන්ටෝස්ලා කියලා ගත්තොත් එමු ඔයාගේ ඉස්කෝලේ ගුරුවරයා මෙන්ටෝ කෙනෙක් නේ. ඒ විෂය භාර ගුරුවරයා. ගණිතයේ විෂය නම් ගණිත ගුරුවරයා. ඊට පස්සේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ආඳුරු නම් ඒ වගේ ඉහළ නේද? ඔයාට වඩා දැනුම තියෙන ඒ වගේ ඔයාගේ වයස් මට්ටමට වඩා වැඩි අය අන්නේ කට්ටි මෙන්ටෝස්ලා. ඔයාගේ දෙමාපියෝ ඒ විෂයේ දැනුම තියෙනවා නම් ඊළඟ ටියුෂන් ක්ලාසස් යන මේ ක්ලාසස් වල ගුරුවරු අන්නේ කටට කියන්න පුළුවන් මෙන්ටෝස් කියලා. ඒතර ඒකට ඒ කන්ටැක්ට් නම්බර්ස් තියෙන්න ඕනේ. එයාලා සම්බන්ධ කරගන්න පුළුවන් වෙන්න ඕනේ අවශ්‍ය ඕන වෙලාවක නේද? අන්න ඒ වගේ මේ කටට සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රමවේද ඒව සියල්ල මෙතන ඇතුළත් කරන්න ඕනේ. මේ ඔයාගේ මේ තියෙන මේ ශක්තියින් දුබලතා අවස්ථා තර්ජන. ඊට තර්ජන කියලා කියන්නේ දැන් ඔයාට මොනවාරි මේ කොවිඩ් තර්ජනය. ඒ හින්දා ඔයාට ඔන්ලයින් කරනකොට නේද ඔන්ලයින් සමහරට සූම් වගේ තාක්ෂණ පාවිච්චි කරලා අධ්‍යයන කටයුතු කරනවා වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ ඔයාගේ ඩේටාස් වල ප්‍රශ්න තියෙන්න පුළුවන් නේද? සිග්නල් වල ප්‍රශ්න තියෙන්න පුළුවන්. දැන් මේ දවස්වල නම් සමහරට විදුලි බලය ගැටලු තියෙන්න පුළුවන්. ප්‍රවාහන අපහසුතා ඒව තමයි වාට තියෙන තර්ජන මේ විභාගය කරද්දී. එතකොට මෙන්න මේවා පැහැදිලිව අඳුරා ගන්න ඕනේ.
ඊළඟ මෙන්න මේ තර්ජන මගහරවා ගන්නට ඔයාගේ මේ ශක්තියන් සහ ඔයාගේ මේ අවස්ථාවල් පාවිච්චි කරන්න ඕනේ. ඒ වළියන්න මම මේ තර්ජනෙට කොහොමද මුණ දෙන්නේ? මේ තර්ජනෙට විදුලිය නැති ප්‍රශ්නෙට මොකද කරන්නේ? මොකද්ද මගේ සැලසුම? ඊට පස්සේ මගේ ඩේටා වල සිග්නල් නැති වෙන එකට මම මොකද්ද කරන්න සැලසුම? මට සමහරවිට ගෙදරදී මේ ගන්න බෑ, ගෙදර ගාවට ඔන්ලයින් කරනවා නම් සිග්නල් නැති වෙන්න පුළුවන්. එහෙමනම් මම කොතන ඉඳලාද මේ ඔන්ලයින් ක්ලාසස් වලට සම්බන්ධ වෙන්නේ? මෙන්න මේවට ඔන්න සැලසුම් හදා ගන්න ඕනේ. ඔයාගේ මේ ශක්තියන් සහ අවස්ථා පාවිච්චි කරලා හොඳට මතක තියාගන්න. දැන් මම මේ ගණිතය විෂයට ගත්තේ. ඒ ගණිතය විෂයට වගේම විද්‍යා විෂයට ආයසරයක් ඔයාගේ හදා ගන්න ඕනේ. ශක්තියන්, දුබලතා, අවස්ථා, තර්ජන. මේක ලොකු හොඳ කොලයක අරගෙන ඉවරලා මේවා ලියලා මේවා වෙන වෙනම සටහන් කරන්න. ඕ ලෙවල් විභාගෙට විතර නෙවෙයි, ඒ ලෙවල් විභාගෙ වෙන්න පුළුවන්, විශ්වවිද්‍යාල වෙන්න පුළුවන්, ඕනෑම වෘත්තීය විභාගෙකදී මෙන්න මේක ඉතාම වැදගත් වෙනවා. මේකට කියනවා සාධු අත කියලා, නැත්නම් ස්ලොට් ඇනලයිස් කියලා කියනවා, ස්ලොට් විශ්ලේෂණය කියලා කියනවා. ඒතර මෙන්න මේ වගේ ඔයාගේ ජීවිතය ගැන, ඔයාගේ මේ විෂයන් සම්බන්ධයෙන්, එක් එක් විෂයන් සම්බන්ධයෙන් ඔයා සම්බන්ධ සැබෑ විශ්ලේෂණයක් ඔයාගේ කරලා තියෙන්න ඕනේ. ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. මේක තුළ මේ වගේ සටහන් වෙන්න මං කිව්වා මේ මෙන්ටෝස් ලගේ කන්ටැක් නම්බර්ස් පවා. ඒතර මේ වගේ මෙන්න මේ දුබලතාවය මම නැති කරගන්න මෙහෙමයි කරන්නේ නේද? මගේ මේ තර්ජන. ඒතර මේ දුබලතාව සහ ශක්තියන් කියන්නේ ඔයා ගාව තියෙනවා. මේ ටික කියලා කියන්නේ ඔයා ගාව තියෙනවා. ඒතර අවස්ථා සහ තර්ජන කියලා කියන්නේ මේ බාහිරින් තියෙනවා. ඒතර මෙන්න මේ වගේ දැන් මෙන්න මේ වාගේ තියෙන මේ නෙගටිව් පොයින්ට්ස් නැති කරගන්න මේ ශක්තියන් භාවිතා කරන්න පුළුවන්. මේ අවස්ථාවල් පාවිච්චි කරන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. හොඳට මතක තියාගන්න. විශේෂයෙන්ම මේක වැඩි ප්‍රමුඛතාවයක් දෙන්න ඔයාගේ ශක්තියින් වර්ධනය කරගන්න. මේ දුබලතා වර්ධනය කරගත යුතු කිසිදු ගැටලුවක් නැහැ. හැබැයි දුබලතා ගැනම හොය හොයා ඉන්න එක නෙවෙයි වැදගත් වෙන්නේ. ඔයා දැනට ගොඩනගාගෙන තියෙන විශේෂම විභාගයක් ආසන්න වෙද්දී, ඔයාගේ මේ ශක්තියින් ප්‍රබල විදිහට ගොඩනගා ගන්න වැඩි ප්‍රමුඛතාවයක් දෙන්න ඕනේ. එතකොට මේ බාහිර අවස්ථාවල් උපරිම විදිහට පාවිච්චි කරන්න ඕනේ ඔයාගේ මේ ශක්තියින් ගොඩනගා ගන්න. විශේෂකරණ වැඩි දියුණු කරගන්න. එතකොට එහෙමනම් ඔයා මේ ස්ලොට් ඇනලයිස් එක නැත්තම් මෙන්න මේ විශ්ලේෂණේ විශේෂයෙන් විශේෂයට ඔයා උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඔයා ඕලෙවල් විභාගයට මොන දෙනවා නම් මේ විෂයන් 9යටම මෙන්න මේ වගේ මේ දන්න ලකුණු කතර දාලා මේවා කොටස් හතරකට වෙන් කළා මේ දේ කරන්න ඕනේ. මේක ඉතාමත්ම වැදගත්. මේක ඕලෙවල් විභාගෙදි විතරක් නෙවෙයි, උසස් පෙළ විභාගයේ, විශ්වවිද්‍යාලයේදී, පශ්චාත් උපාධිවලදී, මේ හැම එකදීම වෘත්තීය විභාගවලදී ඔයාලට මේක විශාල විදිහට ශක්තිමත් විදිහට මේ ස්ලොට් ඇනලිසිස් එක නැත්තම් ඔයාගේ තියෙන මේ ස්ට්‍රෙන්ත් එක, වීක්නස්, ඔපොචුනිටීස් නේද, ත්‍රෙඩ්ස් ඉංග්‍රීසි ඒ විදිහට කියන ඔන්නෝවා අපි හරියට විශ්ලේෂණය කරගත්තොත් එම් ඔයාට ප්‍රබල තත්ත්වයක් ඇති කරගන්න පුළුවන් ඕනෑම විභාගයකදී. ඊළඟට හතරවෙනි කාරණය තමයි විභාග ප්‍රශ්න පත්‍රයේ සැකැස්ම පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. දැන් පේපර් එක කොයි විදිහටද සකස් වෙලා තියෙන්නේ කියලා ඔයාට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මේ විෂයන් අපි ඕ ලෙවල් විභාගේ නම් විෂයන් 9යටමනේ. ඒක කොහොමද සකස් වෙලා තියෙන්නේ? පේපර් එක කොයි විදිහටද තියෙන්නේ? දැන් මම උදාහරණයක් විදිහට ගන්නම්කෝ. මම එක උදාහරණයක් ගන්නම් ඕ ලෙවල් විභාගෙදි. මේක ඒ ලෙවල්ස් වලටත් එහෙමයි, වෙනත් ඕනෑම විභාගයකටත් එහෙමයි. මම ඕ ලෙවල්ස් වල ගන්නම්, ඕ ලෙවල් විභාගේ ගන්නම් ගණිතය. මොකද්ද මම මේක විස්තරාත්මකව ඔයාලට කියන්නම්. ඕඑල් ගණිතය මේ එක උදාහරණයක් ඈ. මෙන්න මේ සැකැස්ම පිළිබඳ අවබෝධය ගණිතයට විතරක් නෙවෙයි සියලු විෂයන් වලට තියෙන්න ඕන. දැන් ඕ ලෙවල් ගණිතය පේපර් එක ගත්තොත් එimhe ඒක ප්‍රධාන කොටස් කීයක් තියෙනවද? දැන් ඕ ලෙවල් කරන ශිෂ්‍යයන් නම් ඔයාලා දන්නවනේ ප්‍රධාන විෂයන් කොටස් කීයක් තියෙන්නේ. කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි එක ප්‍රශ්න පත්‍රය, දෙක ප්‍රශ්න පත්‍රය. කොටස් දෙකයිනේ, එක පත්‍රය සහ දෙක පත්‍රය. දැන් මේකට ලකුණු කොච්චරක් හම්බ වෙනවද? මේ ඔක්කොම ඔයාලට අවබෝධය තියෙන්න ඕනේ. මේකට ලකුණු කොච්චරක් හම්බ වෙනවද? පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 100ක් හම්බ වෙනවා. ලකුණු 100යි. දෙවෙනි පත්‍රයේ කොච්චරද? ලකුණු 100යි. ඒතර ඊළඟට මොකද කරන්නේ? මෙන්න මේ පළවෙනි පත්‍රයේ 100යි, දෙවෙනි පත්‍රයේ 100යි මේ දෙක එකතු කළා. එකතුව සම්පූර්ණ එකතුව අරගෙන ඉවරලා මේ මේකෙන් ලකුණු 100න් කොච්චරක් තියෙනවද කියලා එකතුව අරගෙන දෙකෙන් බෙදලා තමයි ඔයාගේ අවසාන ලකුණෝ විදිහට තීරණය කරන්නේ. ඊළඟට ගත්තත් එම් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීයකට උත්තර ලියන්න ඕනද? පළවෙනි ප්‍රශ්න පත්‍රයේ සියලුම ප්‍රශ්න වලටනේ. සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න ඕනේ. ඒතර දෙවෙනි ප්‍රශ්න පත්‍රය ගත්තොත් එහෙම කොහොමද වෙන්නේ? දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ඔක්කොම ප්‍රශ්න කීයක් තියෙනවද? ප්‍රශ්න 12ක් තියෙනවා. 12න් 10කට උත්තර දෙන්න ඕනේ. ඒතර දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 12යි 10කට උත්තර දෙන්න. දැන් මේවා හරියට අපි දැනගන්න ඕනේ. ගණිතයේ විෂයට විතර නෙවෙයි සියලු විෂයන් වල වගේ හොඳ අවබෝධයක් තියෙන ප්‍රශ්න පත්‍රයේ සැකැස්ම පිළිබඳ, මේ බොඩි එක ස්ට්‍රක්චර් එක පිළිබඳ.
හරි. ඊළඟට බලන්න පළවෙනි ප්‍රශ්න පත්‍රයේ කොටස් දෙකක් තියෙනවානේ. දැන් මේක දන්නවද ඔයාලා? මේකේ තියෙනවා A කොටස සහ B කොටස කියලානේ. ඒ වගේම දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ තියෙන කොටස් දෙකක් මොනවද? A කොටස සහ B කොටස. එහෙනම් ප්‍රශ්න පත්‍ර දෙකම ගත්තොත් මේක සහ දෙකේ කොටස් ඔක්කොම හතරක් තියෙනවා AB කියලා විදිහටනේ. AB AB කියලා. දැන් මේ කොටස කියන්න මට බලන්න මේක පළවෙනි ප්‍රශ්න පත්‍රයේ A කොටසේ මොනවද තියෙන්නේ? ඒකේ තියෙන ප්‍රශ්න ඔක්කොම කීයක් තියෙනවද? ප්‍රශ්න තියෙනවා 25. අපි දැනගන්න ඕනේ. ලකුණු කීයක් හම්බ වෙනවද? ලකුණු 2යි. ප්‍රශ්න 25යි ලකුණු 2යි. ඔක්කොම ලකුණු කීයද? මෙතෙන්දී හම්බ වෙන මුළු ලකුණු කොච්චරක්ද? මුළු ලකුණු 50ක් හම්බ වෙනවා. හරි. දැන් මට කියන්න දැන් මේ පළවෙනි ප්‍රශ්න පත්‍රේ අපි සාකච්ඡා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ A කොටසට ලකුණු 50යි 25 සරත් දෙක 50යි B කොටසට කොච්චරක් හම්බ වෙනවද? ප්‍රශ්න කීයක් තියෙනවද ඔක්කොම? B කොටසේ ප්‍රශ්න තියෙනවා 5ක්. එක ප්‍රශ්නයකට ලකුණු කීයද? එක ප්‍රශ්නෙට ලකුණු 10 ගානේ ප්‍රශ්න 5ට 10 වරක් 5 ලකුණු කීයක් හම්බ වෙනවද? ඒත් ලකුණු 50ක් හම්බ වෙනවා. ප්‍රශ්න 5යි 1ට ලකුණු 10 ගානේ 10 වරක් 5 50යි. හරි. දැන් මම මෙතනම කතා කරනම් මේත් එක්ක මේ ප්‍රශ්න පත්‍රේ මොනවද තියෙන දැන් ඕ ලෙවල් විභාගෙදී අපි දැනගන්න ඕනේ මේ ප්‍රශ්න පහට අඩංගු වෙන්නේ මොනවද? මොන මොන විෂය කරුණුද කතා කරන්නේ? දැන් බලන්න මේ කොටසෙදි කතා කරන භාග පිළිබඳ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. වර්ගඵලය සම්බන්ධයෙන් ප්‍රශ්න අහනවා. දත්ත නිරූපණය සහ අර්ථකථනය සම්බන්ධයෙන් දුරකාලවක වරිපණම් වගේ ප්‍රශ්නයක් අහනවා. ඊළඟ කුලක හෝ සම්භාවිතාව මේ දෙකෙන් එකක් ඔවගේ අහනවා. එතකොට මෙන්න මේක තමයි ස්ට්‍රක්චර් එකනේ. මෙන්න මේ විෂය කරුණු සම්බන්ධයෙන් ඔයාට හොඳ ප්‍රබල අවබෝධයක් තියෙන්න ඕනේ. මේ ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්න. එතකොට හිතන්න මම මේත් එක්කම කතා කරන්නම්. දැන් ඔයාට අපි හිතමු මෙතන ලකුණු 50ක් හම්බෙනවානේ. මේ 50ෙන් අපි හිතමු ලකුණු 40ක් ගන්න. මං ගණන් ඒකක් ගන්න නම් මොකද කරන්න ඕනේ කියලා. ඒ කියලා කියන්නේ අපිට මේ ගණිතයේ ඕ ලෙවල් ගණිත ප්‍රශ්න පත්‍රයේ විශිෂ්ටයක වෙන්න නම් ඒ සාමාර්ථයක් ගන්න නම් ගණිත පේපර් එකට ඒ පාස් එකක් ගන්න නම් ඒ පාස් එකක් ගන්න නම් මම මෙතනදිම කතා කරන්නම්. මං ගන්නම් මේ මවම අපිට ගත යුතු වෙනවා මේ 25ෙන් අපි හිතමු 25ෙන් ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසේ ලකුණු 50ක් හම්බෙනවනේ. මේ 50ෙන් 40ක් ගත්තා කියලා එතන 40ක් ගන්න නම් මොකද කරන්න ඕනේ? මේ ප්‍රශ්න 25ෙන් 20ක්වත් හරියන්න ඕනේ. හරි. මේ ප්‍රශ්න විදිහට ජෙනරල් අහන්නේ සාමාන්‍ය දැන් සාමාන්‍ය බොහොම සරල සිම්පල් ප්‍රශ්න අහන්නේ මේතෙන්දී මුළු මේ ගණිත විෂයෙම ආවරණය වෙන විදිහට ඒකේ තියෙන සරල ප්‍රශ්න ටිකක් තමයි මෙතනදී අහන්නේ. හරි මූලික දැනුම. එතන මෙතනේ අපි හිතමු ලකුණු මෙතනින් ගත්තා කියලා ඔයාලා 50ෙන් 40ක් ගන්න නම් කොච්චරක්ද? 50ෙන් 40ක් ගන්න නම් ප්‍රශ්න 25ෙන් ප්‍රශ්න 20කට උත්තර දුන්න නම් ප්‍රමාණවත්. ඊළඟට එතන මේ ලකුණු 50 මේ ප්‍රශ්න පහක් තියෙන එක ප්‍රශ්න පහ මෙන්න මේ විෂය කරුණු ගැන තමයි මේ විෂය කරුණු ටික තමයි ආවරණය කරන්නේ. අපි දැන් කතා කරා මං ගන්නම් මේකෙන් මේ ප්‍රශ්න පහම උත්තර දුන්න නැතුව හතරක් ගත්තා කියලා. ඒකල ප්‍රශ්න හතරකට හරියට පිළිතුරු ලියවොත් එහෙම ප්‍රශ්න පහෙන් හතරකට ලියවොත් එහෙම මෙන්න මේ විෂය කරුණු වලින් තමයි මේ ප්‍රශ්න අහන්නේ. එතන හතරකට ලියවොත් එහෙම 4 වරක් 10 එතනත් 40ක් එනවනේ. හතරකට ලියනවා කියලා කියන්නේ අපි හිතමුකෝ මේ වගේ සමහර ප්‍රශ්න වල ලකුණු 10ෙන් 8යි ගත්තේ, සමහර එකට 9යි ගත්තේ, සමහර එකදී 5යි ගත්තේ ලකුණු, සමහර එක 8යි 9යි 10 විදිහට කියලා ප්‍රශ්න පහටම උත්තර ලියනවා. මං ගන්නම් ප්‍රශ්න හතරක සාමාන්‍ය ලකුණු 10 ගානේ හතරකට ගත්තේ කියලා ගන්නම්. අවම මෙච්චරක් ගත්තා කියලා ගත්තොත් එීම අවම වශයෙන් ලකුණු 40ක් ගන්න පුළුවන්. මේක තමයි ඔයාගේ ප්ලෑන් එකේ තියෙන මිනිමම්. මේ ඒකට යනවා නම් මිනිමම් මේ ටික තියෙන්න ඕන. මං කියන්නේ ඒ පාස් එකක් ගන්න ඕන. රයිට්. ඊට පස්සේ මම යනවොන්න දැන් මේ අවබෝධය අපිට තියෙන්න ඕන විශේෂ සම්බන්ධෙන්නේ මේ හැම විශේෂයකටම මේ විදිහට තියෙන්න ඕන. මම දැන් ගන්නවා දෙවෙනි ප්‍රශ්න පත්‍රය. දෙවෙනි ප්‍රශ්න පත්‍රෙත් අපි කතා කරලා ලකුණු 100ක් දෙනවා. ලකුණු 100ෙන් ප්‍රශ්න 12ෙන් ප්‍රශ්න 12ෙන් 10කට උත්තර ලියන්න ඕනේ. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසේ තියෙන ප්‍රශ්න ඔක්කොම 6යි. 6ෙන් උත්තර ලියන්න ඕනේ ප්‍රශ්න 5කට. B කොටසෙත් ප්‍රශ්න 6යි. 6ෙන් උත්තර ලියන්න ඕනේ කීයකටද? ප්‍රශ්න 5කට උත්තර ලියන්න ඕනේ. දැන් බලමු දැන් දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසේ ප්‍රශ්න 5කට උත්තර ලියන්න ඕනේ. එක ප්‍රශ්නයක ලකුණු කීයද හම්බෙන්නේ?
ලකුණු 10ක් හම්බ වෙනවා. එක ප්‍රශ්නෙකට ලකුණු 10ක් හම්බ වෙනවා. එහෙනම් ඒ වගේ ප්‍රශ්න පහක් තියෙනවා. ඒත් ලකුණු කීයක්ද හම්බෙන්නේ? 10 වරක් 5 50යි. ප්‍රශ්න 5යි එකකට ලකුණු 10 බැගින්. දැන් අපි බලමු එහෙනම් ඉස්සරහම බලමු මේකේ මොනවද අහන දැන් මේ ඕලෙවල් ප්‍රශ්න පත්‍රයේ ගණිතයේ දෙක කොටසේ ඒවල මොන මාතෘකාවටද ඔයාලගෙන් ප්‍රශ්න අහන්නේ. එතෙන්දී අහන පොලි සහ ප්‍රතිශත මේකේ එන්න පුළුවන්. ඊළඟ ප්‍රස්තාර, සමගාමී සමීකරණ, පරිමාව, සංඛ්‍යානය. එකෙන් දත්ත නිරූපණයේ අර්ථකථනයේම කොටස තමයි සංඛ්‍යානය, වර්ගජ සමීකරණ. මෙන්න මේ වගේ මාතෘකා යටතේ තමයි දෙවනි ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසට ප්‍රශ්න අහන්නේ. දැන් මේක අපි හොඳට මේ ටික දැනගෙන ඉන්න ඕනේ. ඒතර මේකිනුත් බලන්න මෙතනින් ලකුණු අපිට 50ක් ගන්නවා. ප්‍රශ්න පහකටනේ උත්තර ලියන්න ඕනේ. අපිට හතරකට උත්තර ලිවත් 4 වරක් 10 40යි නේ. මෙතනින් මිනිමම් අපි එකක් ගන්න ලකුණු 40ක් ගන්න ඕන අපේ ටාගට් එක. ලකුණු 40ක් ගන්න ඕන. ඒකට අවශ්‍ය ශක්තියින් අපි වැඩි දියුණු කරගන්න ඕනේ. මෙන්න මේ ශක්තියින් ටික මේ ශක්තියින් ටික වර්ධනය කරගන්න ඕනේ අපි. එතකොට ඔන්න මෙතන. මෙන්න මේ තියෙන මාතෘකාව යටතේ මේ ප්‍රශ්නේ අහන්නේ. ඊළඟට අපි බලමු දෙවනි ප්‍රශ්න පත්‍රයේ B කොටසේ මොන වගේ ඒවාද අහන්නේ කියලා. එතනත් අර විදිහටම ලකුණු 10ක් හම්බ වෙනවා. ප්‍රශ්න පහකට උත්තර ලියන්න ඕනේ. ඒ කියන්නේ මුළු ලකුණු ගන්න ඕනේ කියද්ද මුළු ලකුණු 50ක් ගන්න ඕනේ. ඔක්කොම ලකුණු 50ක් ගන්න ඕනේ. රයිට්. මේකේ මොනවද තියෙන මාතෘකාව? අපි බලමු මේකේ තියෙන මාතෘකාව මොනවද කියලා. එකක් තමයි කුලක. දැන් මෙතන ගත්තොත් එහෙම කුලක සමාන්තර ශ්‍රේණී ගුණෝත්තර ශ්‍රේණි වලින් අහන්න පුළුවන් ප්‍රශ්නේ. ඊට පස්සේ නිර්මාණ පාඩම ත්‍රිකෝණමිතිය, ඊට පස්සේ ජ්‍යාමිතිය. ජ්‍යාමිතියෙන් ගණන් දෙකක් අහනවා. ඒතර මෙන්න මේ මාතෘකාව යටතේ ඔයාලට ප්‍රශ්න 6ක් එනවා. මේ 6න් ප්‍රශ්න 5කට ඔයා උත්තර දෙන්න ඕනේ. මේකේ ඔයාලා උත්තර ලිව්වේ 4කට නෙවෙයි ප්‍රශ්න 3කට. ඒ කියන්නේ 3 වරක් 10 30යි. ඔයාට මේ ප්‍රශ්න 5ටම උත්තර ලිව්වේ. හැබැයි ප්‍රශ්න 3ක ලකුණු තමයි ගන්න පුළුවන් වුණේ කියලා ගන්නවා. එතන 3 වරක් 10ය. එතන ලකුණු කීයක් තියෙනවද? ලකුණු 30යි. දැන් බලන්න ඔක්කොම ලකුණු කීයක් තියෙනවද? දැන් මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ කොටස් දෙකට ලකුණු 40 බැගින් 40වා දෙකයි. දෙවනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසට A කොටස ලකුණු 40යි B කොටස ලකුණු 30යි. දැන් බලන්න 40යි 40 80යි 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 30යි 110යි 40යි 150යි. 150 දෙකෙන් බෙදපුවම කීයද? 75යි. ඒ පාස් එකක් ගන්න 75න්නේ ගන්න ඕනේ. එතකොට ඒ පාස් එකක් ගන්න අවම මෙන්න මේ වගේ මම මේ කතා කරා වගේ ලකුණු ප්‍රමාණය ගන්න ඕනේ. දැන් ඔයාලා එතකොට විශේෂයෙන්ම විශිෂ්ට විදිහට විභාග පාස් වෙන්න නැත්නම් විශිෂ්ට සාමාර්ථ වලින් විභාග පාස් වෙන්න නම් මෙන්න මේ විදිහට ප්‍රශ්න පත්‍රයක් සම්බන්ධයෙන් ගත්තොත් එහෙම හැම විෂයක් සම්බන්ධයෙන් මෙන්න මේ වගේ හොඳ විශ්ලේෂණාත්මක අවබෝධයක් පේපර් එක සම්බන්ධිනුත් තියෙන්න ඕනේ. මෙන්න මේ කරුණු ටික දැන් අපි කතා කරා. කරුණු ඔක්කොම හතරක් කතා කරා. මෙන්න මේ කරුණු හතරවත් අවම වශයෙන් සම්පූර්ණ කරගෙන තිබ්බොත් එහෙම ඔයාලා හොඳ සැලසුමක් ඇතුව ප්‍රශ්න පත්‍රයට නැත්නම් විභාගයට මුණ දුන්නා වෙනවා. එහෙම විභාගයට මුණ දුන්නොත් එහෙම මේ වගේ හොඳට සැලසුම් කරලා මුණ දුන්නොත් එහෙම ඔයාට විශිෂ්ට ලෙස ඕලෙවල් විභාගේ වගේම ඕනෑම විභාගයක් පාස් වෙන්න පුළුවන්. මම මේ උදාහරණ ගත්තේ ඔයාලට ඕලෙවල් විභාගේ. එතකොට මේ වගේ හැම විභාගයක්ම විශිෂ්ටත්වයට ඔයාලට සමත් වෙන්න පුළුවන්. මම ප්‍රාර්ථනා කරනවා ඔයාල හැමෝටම විශිෂ්ට ලෙස මේ වගේ හොඳ සැලසුමක් හොඳ ප්ලෑන් එකක් එක්ක විභාග කරලා විශිෂ්ට සාමාර්ථ ලබා ගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා. එහෙනම් ඔයාල හැමෝටම සුබ දවසක්.